සූත්‍ර පිටකය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වර්ගයේන නගරූපම කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙන්වා දෙනවා පින්වත් මහණෙනි නගරයක ආරක්ෂාව සඳහා රජු විසින් යොදා ගන්නා ලද උපක්‍රම තියෙනවා අන්න ඒ වගේ තමයි ඔබත් ඔබේ හිත ආරක්ෂා කරගන්න ඔබත් මේ සංසාර දුක මේ කෙලස් නැමැති සතුරුන්ගෙන් ආරක්ෂා වෙන්න භාවිතා කළ යුතු උපක්‍රම තියෙනවා කියලා. පින්වත්නි මේ හිත කෙලස් වලට ආකරයක්. අපමණ සසර පුරා කෙලස් වලට පුරුදු අපේ හිතට භවයක් භවයක් ගානේ පෙර කෙලස් නැවත නැවත පුහුණු වෙවි වර්ධනය වෙවි සකස් වෙනවා මිසක කෙලසුන්ගෙන් මිදෙන විදියක් කියා දෙන තුරු කෙලස් නිසා සසර ගමන ඇවිදින එක නතර වෙන්නේ නැහැ මොහොතක්වත්. එතකොට බුදුහාමුදුර වදාරනවා මහණෙනි නගරයක තියෙන ප්‍රථම රැකවරණය. නගරයක තියෙන ප්‍රථම රැකවරණය තමයි රජු විසින් යොදලා තියෙනවා මේ ඒශිකා කියලා ස්තම්භයක් හිටවලා තියෙනවා. මොකද්ද මේ ඒශිකා ස්තම්භය කියන්නේ? ඒ ස්තම්භයෙන් ලොකු ප්‍රමාණයක් පොළවෙන් යටට තියෙන. පොළවෙන් උඩටත් ලොකු ප්‍රමාණයක් තියෙන. අපි හිතමු අඩක් පොළවෙන් යටට හරලා අඩක් පොළවෙන් උඩට. ඒක අටපට්ටමක හැඩයට තමයි තියෙන්නේ. මේ කණුවට සතුරු ඒ කණුව කියලා කිව්වට මේ නිකන් කණුවක්වත් නෙවෙයි. ඒක මා විශාල කණුවක් කුළුණක්. ඒ කුළුණට සතුරු ප්‍රහාරයක් එල්ල වුණත් හානි වෙන්නේ නැති විදිහට තමයි හදලා තියෙන්නේ. ලේසින් වැටෙන්නේ නැහැ. ආරක්ෂා වෙන්න මේ කුළුණ නගරයේ ඉස්සරහා තියෙන නගරයේ ආරක්ෂා පිළිබඳ කියා දෙන සලකුණක්. ආන් ඒශිකා ස්තම්භයක් තියෙනවා වගේ තමයි ඔබ ළඟ තිබිය යුතුයි අවිච්ඡ ප්‍රසාදය. නැත්තම් තෙරුවන් පිළිබඳව කරුණු සහිතව ඇති කරගන්නා ලද ප්‍රසාදයක් ශ්‍රද්ධාවක්. පින්වත්නි බලන්න ඒක තමයි පළවෙනි රැකවරණය. සද්ධා බීජං තපෝ බුට්ටි කියලානේ කසි භාරද්වාජ බමුණට බුදුහාඳුරු වදාරන්නේ. සද්ධාව බීජයයි. ඒ බීජ කිව්වේ බීජ රෝපණය නොකර අස්සනු ගන්න බෑ. අස්සද්දන්නේ මේ ඔක්කොම කරන්නේ බීජ රෝපණය කිරීම සඳහා. කුඹර කොහොම අස්සද්දුවත් කොයි විදිහට ඒවා හාලා පෝරු ගාල හැදුවත් වතුර හැරෙව්වත් බීජ නැතුව කොහෙද අස්සනු ගන්න. ඒක නිසා පින්වත්නි මේ ශ්‍රද්ධාව නැමැති බීජයමයි ශ්‍රද්ධාව නැමැති බීජයමයි ප්‍රඥාව නැමැති ඵලය සොයාගෙන යන්න උපකාර වෙන්නේ. එහෙනම් ඒ ශ්‍රද්ධාව නම් බීජයක් ඔබත් රෝපණය කරගෙන තියනවා. ඔබ ළඟ අවිච්ඡ ප්‍රසාදයක් තියනවද? ඔබ ළඟ කරුණු දැනගෙන ඇති කරගත්ත ශ්‍රද්ධාවක් මාගාව තියනවද? පින්වත්නි අපි අහන්න ඕන ප්‍රශ්න. පින්වත්නි ඔය ශ්‍රද්ධාව කියලා කිව්ව ගමන් මිනිස්සු එක එක කියවා දැන් ඔය මගේ දින් ශ්‍රද්ධාවටනේ මම ඒ සමිතියේ වැඩ කරන්නේ වගේ සමහර අය මේ ශ්‍රද්ධාව කියන වචනේ පාවිච්චි කරනවා මේ ලෞකික ජීවිතයේ එක එක දේවල් වලටත්. ශ්‍රද්ධාව කියන වචනේ. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ කවුරු හරි මේ කාට හරි බස් රථයේ ආසනයක් දුන්නයි කියලා මං ඉතින් ශ්‍රද්ධාවෙන් පිරිනමුම් පේකනේ කියලා තමයි කියන්නේ. හැබැයි ආයේ කරුණ දැනගෙන නෙවෙයි කියන්නේ. එයා හිතන්නේ මේ සතුටින් යමක් කරපින් වැඩක් කරන එක ඒක ශ්‍රද්ධාව කියලා. ඒ තත්ත්වයට කෙනෙක් පෙළවෙන්න පුළුවන් ශ්‍රද්ධාව නිසා. හැබැයි සැබෑම ශ්‍රද්ධාව කියන්නේ පින්වත්නි මේ තෙරුවන් පිළිබඳව ඇති කරගන්න කරුණු සහිතම ප්‍රසාදය. දන්නකෝ රහසින්වත් පව නොකර සියලු දෙවි මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වීමට සුදුසු. ඒ උතුමන් වහන්සේ සතු ඒ අරහං ආදී ගුණ කිසිවෙකුගේ උපදේශ රහිතව තනියම මේ සංසාරේ අවබෝධය සොයා ගැනීම තරම් දුෂ්කර අභියෝගයක් දින පියුත්තමයන. ඒ ගෞතම නම් සම්මා සම්බුද්ධ සර්වඥයන් වහන්සේ මෙබඳු ගුණයන්ගෙන් යුක්ත වනසේක. උන්වහන්සේගේ ගුණ පිළිබඳව මේ නව අරහාදී බුදුගුණ පිළිබඳව එවගේම උන්වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කොට ඇත්තක් ආයේ මේ වෙනස් කරන්න හැමේව නැහැ. සාක්ඛාතයි අකාලිකයි. ආයේ කාලින බණ කියලා වෙනම කියන්න ඕනේ නැහැ. කොහොමත් ධර්මයේ කාලිනයි තමයි. එතකොට
ඒවා මේ මේ වෙන කොහෙවත් මිනිස්සුන්ට වෙන කොහෙවත් දෙවියන්ට මිනිස්සුන්ට කියපුවාම නෙවෙයි මේ ඔබටත් මටත් ඒ දෙවියන්ටත් ඕනෑම කෙනෙකුට අදාළයි. එතකොට මෙන්න මේ විදිහට ඒ ධර්මයේ පිළිබඳව තියෙන කියවීම පුජ්‍යලයේකේ ඊළඟට පින්වත්නි ආර්ය මහා සංඝයා උන්වහන්සේලා ඉතාම අනාපිලිවෙත් වලින් යුක්තයි සුපටිපන්න. දැන් මේ කිව්වේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් උත්තමයන් ප්‍රමුඛ කොටගත්. මේ ආර්ය මහා සංඝයා පිළිබඳව ඇති කරගත්ත ප්‍රසාදය. පින්වත්නි මේ ප්‍රසාදේ නිකන් ඇති වෙනවා කියලා නැහැ. ධර්මයේ තියෙන්නේ අටුවාචාරීන් කියන්නේ ධර්මශ්‍රවණය තුලින්මයි මේ ප්‍රසාදය ඇති කරගන්නේ. දැන් බුදු පිළිමයක් දැක්කා කියලා බුදුරජාණන් වහන්සේට ගාථා කියලා වැඳයි කියලා දිනපතා පුද පූජා පැවැත්වුවයි කියලත් අපිට මේ ගුණ ටික හොයාගන්න බෑනේ. හැබැයි මේ පුද පූජා පවත්වන එකෙන් අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳ හිතේ ඇති වෙන ගෞරවය, ඒ සම්ප්‍රසාදණය, බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇති වෙලා තියෙන ගෞරවය, ප්‍රසාදේ පැහැදීම උන්වහන්සේ කවරෙක්ද සොයා බැලීමට අපව පොළඹවන. ඒක නිසා සමහර කෙනෙක් කියනවනේ ඔය බුද්ධ පූජා තියලා වැඩක් නැහැ, අපි ඔය වන්දනාවල් වලට එන්නේවත් නැහැ, අපි යථාර්ථය හොයනවා විතරයි කියලා. මට හිතෙනවා ඒ ධර්මයේ එකතැනකින් කියවලා කියලා. පින්වත්නි ඒ පැමිණ දැන ගැනීම මුලින්ම වන්දනා කරනවා, ගෞරව කරනවා, පස්සේ දැනගන්න උන්වහන්සේ මොනවද උගන්වන්නේ කියලා. එහෙනම් මේ සද්ධාව කියන එක ඇතිවීම සඳහා පින්වත්නි අතිශයින් ප්‍රබලම උපකාරකය තමයි ධර්මශ්‍රවණය.